මෙහි මණිකේ වටිනාකම ගත්තොත් ඉතාම දුර්ලභ ගණයේ මණිකක් මේ මණික ගත්තොත් මේකේ වටිනාකම තියොත් මණික් පොකුරක් මහ ගොඩක් මහ ගත්තම සපාය කියන මිසර කියන මේ මණික් වලට අපි සපාය ගොලේ සපාය කියන්නේ ඉංග්‍රීසියෙන් සපාය ලූ සපාය යෙලෝ සපාය කියන ඒ වගේ සපාය කියන්නේ කොරොන්ඩම් ෆැමිලි එක අපි රටේදී හම්බ වෙන ගල් වලින් 100ට වර්ග 80කින් විතර හම්බ වෙන ඉහළම මණික් වර්ගය තමයි සපාය ෆැමිලි එක සපාය කොරොන්ඩම් ෆැමිලි එක ඒ ෆැමිලි එකේ තියෙනවා විශේෂ බ්ලූ සපාය ස්ටාර් සපාය යෙලෝ සපාය පද්මරාග රූබි කියන ගල් ඉතින් ඔයකෙදී විශේෂයෙන්ම සපාය ෆැමිලි එකේ ඒකට එකේ තවත් දුර්ලභ කොටසක් තමයි ආර්න ඔය ස්ටාර් සපාය කියන ආර්නෝල් කියන්නේ ඒ ආර්නෝල් කියන වංචකක් තමයි ලොකු කුටියක් මිදි පොකුරක් විශාල පොකුරක් තමයි හම්බෙලා තියෙන්නේ ස්ටාර් සපාය කියන්නේ ආර්නෝල් ඒකට අපි පාවිච්චි කරන සිංහල නමක් හැබැයි සිංහල නෙවෙයි නම දෙමළ වචනයක් ස්ටාර් ඒකට කියන්නේ ආර්නෝල් කියලා අපි හැමෝම දන්න සමාජය ඇහෙන නමක් ආර්නෝල් කියන ගම මේකට ස්ටාර් සපාය කියලා කියන්නේ නමුත් මේකේ හැම ගලක්ම හැම දෙයක්ම 99%ක්ම මේ ගලේ මම ගිහිල්ලා චෙක් කරලා බැලුවා මගේ නිලධාරින් ගොඩක් අය ගිහිල්ලා බැලුවා පස්සේ තවමත් මේ ගල තියෙන තැන අපිට නම් වශයෙන් කියන්න බෑ ආරක්ෂක හේතු මත නමුත් අපි ගරු ඇමතිතුමා විශේෂ භාර ඇමතිතුමා ගරු රහන් රත්නත් ඇමතිතුමා මට උපදෙස් දුන්නා දැන් දිගට කීපවරක් කතා කරලා හැකි ඉක්මනින් මේ අයට ආරක්ෂාව සපයලා මේ මණික්ගල ලංකා බැංකුවේ මණික් සාසනමන අධිකාරිය සතුව තියෙන සේප්පුවකට ගෙනල්ලා තැන්පත් කරලා විශේෂ සේවා බලකායගේ එස්.සී.පී. ක උදව් ඇතුව ගෙනල්ලා මේක දැනට තැන්පත් කරලා ආරක්ෂාව දෙන්න කියලා එක ගරු ඇමතිතුමා මට දැන් කීප විටක්ම කතා කරලා කිව්වා හැකි ඉක්මනින් ගෙනල්ලා තියෙනක දැනට අපි ඊයේ හන්දෑවේ හවස 4ට 5ට තමයි BBC එකට මේ අවසරය දුන්නේ BBC එකට දෙනකොට මණික්ගලේ අයිතිකරුගේ සියලු අවසරය අරගෙන තමයි මේක ප්‍රසිද්ධ කරන්න ගත්තේ මමත් අපේ ආයතනයේ මේ මයිනින් ඉංජිනේර අපේ අමරසිරි මහත්මයා මගේ නිතර මගෙත් එක්ක හිටියා මේ සම්බන්ධව එතුමත් එක්ක තමයි මේ සියලුම කටයුතු සහ ගලේ හිමිකරුත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරලා BBC එකට ඊයේ අපි හන්දෑ වෙනකොට එතුමලගේ වෙබ්සයිට් එකේ තමයි මේනකොට පත් උනේ නමුත් හෙට ඉඳලා ඒගොල්ලෝ හෙට ඉඳලා ඒගොල්ලෝ පත්තරවල සහ මැගසින් වල හැමතැනම මෙහෙම විශාල ලෝකෙම හම්බෙච්ච පළවෙනි විශාලම ගීනස් පොතට යන දෙයක් ගීනස් පොතට යයි යන්න ඕනේ මේක මම හිතන්නේ එහෙම ලෝකේ හම්බෙච්ච මණික් ගලක් මගේ ඉතිහාසෙවත් අපි දැකපු ඉතිහාසෙ පොතපතකවත් දැකලා නැහැ විශාල වටිනාකම තියෙන ගලක් දැනට අපේ වැලියුේෂන් ඔෆිසර්ස්ලා ගිහලා වැලියු කරේ ඩොලර් මිලියන 100කට එහා පැත්තේ වටිනවා කියන නෝ දැන් 100 මිලියන්ස් කියලා තමයි වැලියු කරේ නමුත් අපි විශ්වාස කරන ලෝකේ ඉන්න ධනවතුන්ට සාල හොඳ අවස්ථාවක් ඒ රටේ මිනිස්සුන්ට මුදල් සල්ලි කොළ කියන්නේ ඒගොල්ලොන්ට ටිෂුස් ඒ කියන්නේ ඒගොල්ලොන්ට එහෙම මුදල් නෙමෙයි වටින වස්තුව නිසා ලෝකේ තියෙන විශාල මිනරල් මියුසියම් මැනික් මියුසියම් ඒ මියුසියම් එකකටවත් වටින වස්තුවක් මේ රට ඒ විතරම් බර මේකේ තියෙන ප්‍රමාණය ගත්තොත් ගලේ කෑල්ල කෑල්ල කපලා විකුණන්නේ තියෙන වටිනාකමනේ මේකේ තියෙන්නේ එක රොක් එකට එක විදියට එක විශාල මැනික් ගලක් මේ ගලේ තියෙන වටිනාකම තියෙන්නේ මේකම තමයි කියන්නේ මේ විශාල බරක් මේක ට්‍රේන් එකකින් තමයි ගෙනියන්න වෙන්නේ එක්ස්පෝර්ට් එකට ගෙනිච්චත් ජෙමුතුරේ ටිකට ගේන්න වෙනවා අපේ ඔතොරිටියට ගෙනාපුවා මේක වැලියු කරන්න දෙයක් නැහැ ඉන්වොයිස් හදලා යවනෝ නම් ඒක අපේ ලංකාවේ හම්බෙන මැනික් වලින් 100ට 100ක්ම යවන්න වෙන්නේ මැනික් කපා උපදෙමු ගල් විතරයි වැලියු ඇඩිෂන් එකක් කරලා එහෙම නැතුව රෆ් ගලක් එක්ස්පෝර්ට් කරන්න අපනයනය කරන අවස්ථාවක් අපිට අපි දෙන්නේ නැහැ ඔතොරිටියක මැනික් සංස්ථාවේ ඒකට අනුමැතියක් නැහැ නමුත් මේක විශේෂ ගලක් විශේෂ අවස්ථාවක් ලෝකෙින්න හොඳම කෙනෙකුට අවස්ථාව ලැබුණොත් ගන්න මිලදී ගන්න කෙනෙක් ලැබුණොත් විශාල ධනවතෙක් එයි බොහෝ වෙලාවට දැනට BBC එකෙන් ලැබිච්ච තොරතුරු අනුව විශාල ප්‍රමාණයක් මේනකොට ඉන්ක්වයරිස් තියෙනවා අපි විශ්වාස කරනවා මේක ඩොලර් මිලියන 100 නෙවෙයි ඩොලර් මිලියන 500,000කටත් එහා පැත්තේ මිලක් ලැබෙයි මේකේ සල්ලි වල මුදල් වල වටිනාකමක් නෙවෙයි වටිනාකම තියෙන්නේ ඉල්ලුමට ඉල්ලුම කියන්නේ ලෝකෙින්න ධනවතෙකුට මේක වටින්නේ එයාගේ මියුසියම් එකට එයාට මුදල් තියෙන ඕන තරම් විශාල මුදල් තියෙන කෙනෙකුටම වටින්නේ වස්තුවක් ඇටියට මේක ධනිය ගලාගෙන එන තැනක් කියන හැඟීම विश्वास अभी हमें मनुष्य विश्वास वटिना वस्तु तीन दिन धन गला इवागेम ये धन कुर धन विशाल धनवत मेनिक लोक दुर्लभ का खनिजा ये
පාසණයක් ඒ නිසා ඒක තියෙන දැනට වස්තුව ගලාගෙන එනවා කියලා විශ්වාසයක් තියෙනවා විශේෂයෙන් රජපෞල් වල විශේෂයෙන්ම ඉතින් සෞදි රටවල් වල රජපෞල් ඔය හැම කෙනෙක් මේකට මේ වෙනකොට දැනුවත් වෙලා තියෙනවා මම හිතන්නේ හෙට අනිද්දා ඉතර වෙනකොට මුළු ලෝකෙම ලංකාවේ විශාලම ලංකාවේ රත්නදීපය බැබලෙන අවස්ථාවක් ඇරෙන්න සාඩම්බරය අපි මේකට නමකුත් දාලා තියෙනවා සෙරම්බි ඩිපිටි සෙරම්බි පිටි කියලා නමකුත් දාලා තමයි අපි මේක දැනට මේ BBC එක හරහා දැනුවත් කරේ breaking.lk